වශයෙන්ම නව කැබිනට් මණ්ඩලයක් පත්තුන්නේ කැබිනට් සංශෝධනය ප්‍රමාණය සිද්ධ වුණේ. ඉතින් අර ඉස්සර වගේ කැබිනට් ඇමතිකම් ඕන ප්‍රමාණයෙන් දෙන්න පුළුවන්කම තිබුණා නම් මං හිතන්නේ මේ ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. නමුත් අපි යහපාලනය ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා එහෙම නැත්නම් කැබිනට් මණ්ඩලය තනි පක්ෂයන් නම් 30කට සීමා කරන්නත් ජාතික ආණ්ඩුවන් නම් 45කට සීමා කරන්නත් යෑම තුල තමයි මං හිතන්නේ මේ ප්‍රශ්නය උද්ගත වෙලා තියෙන්නේ. ඒ නිසා මං හිතන්නේ ආණ්ඩු දෙකක නැත්තම් ජාතික ආණ්ඩුවක් ආණ්ඩුව කරනකොට එක පක්ෂයකට ලැබෙන කැබිනට් අමාත්‍යවරු ප්‍රමාණය සීමා සහිතයි. ඉතින් කොහොම කරන්න ගියත් හැමෝම සතුරු වෙන්නේ නැහැ. ඉතින් අපි හැමෝම මේ ප්‍රශ්නේ හැමෝම සතුරු වෙන්නේ නැහැ. පොදු ජන පෙරමුණින් චෝදනා කරනවා සංශෝධනය කරාට ලැක්වෙන්නේ නැහැ කියලා එහෙම චෝදනාවක් කරනවා. ඔව් ඉතින් දැන් මම දැක්කා ඊයේ හිටපු ජනාධිපතිතුමා කියලා තියෙනවා එකම කාඩ් පැක් එක මාරු කිරීම පමණයි කියලා. ඉතින් ඒක ඇත්ත. මොකද පාර්ලිමේන්තුවෙන් පිට ආයව ගෙනල්ලා කැබිනට් ඇමතිකම් වලට දාන්න බෑනේ. ඒකෙදි බලන්න එනවා ජේෂ්ඨත්වය තරුණ අයටත් දෙන්න ඕනේ, ජේෂ්ඨයන්ටත් දෙන්න ඕනේ. ඒ වගේ බොහෝ දේවල් කැබිනට් මණ්ඩලයක් පත් කිරීමේදී බලන්න ඕනේ. ඒක ජාතික ජනාධිපතිතුමාත් ගරු අගමැතිතුමාත් සාකච්ඡා කරලා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තමයි මම දන්න විදිහට අරගෙන තියෙන්නේ. අවදේකට යෝජනා කරන මේ රජය ඉවත් වෙන්න ඕනේ කියලා නව මැති වර්ණයකට යන්න ඕනේ. ඉතින් මේ රජය ඉවත් කරන්න නම් එක පැත්තකින් ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නන්න. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ 3-2 අරගෙන විසිරුවා හරින්න අවශ්‍ය කටයුතු කරන්න. ඉතින් එකක්වත් බැරුව මේක කරන්න බෑනේ. ඉතින් දැන් එතුමාලා මේ මැතිවරණය ජනමත විචාරණයක් සේ සලකන්න කියලා මම දැක්කා කියනවා. ඉතින් දැන් ජනමත විචාරණය මේගොල්ලෝ අසමත් වෙලා තියෙනවා. 45% ජනතරන් තියෙනවා. දේශපාලනය කරන්නේ බලයනේ. දේශපාලනය කියන්නේ ආණ්ඩු බලය ගන්න. ඉතින් විපක්ෂය බලන්නේ ආණ්ඩු බලය ගන්න, ආණ්ඩු පක්ෂය බලන්නේ ආණ්ඩු බලය තියාගෙන. ඉතින් ඒ නිසා කවුරුත් මේක ශ්‍රී ලංකාවේ මේ විශේෂයෙන්ම පොදු ජන පෙරමුණට මේක මේ බන්දිසි තියලා දෙන්නේ පුළුවන් නම් ගන්න කියලා. ඒක තමයි කරන්න තියෙන්නේ. ඒගොල්ලෝ කතා දැන් කියන්නේ ඒගොල්ලෝ දූෂණයක් කරේ නැහැ. මේ ආණ්ඩුව තමයි මේව කරේ කියලා. ඒ කාලේ කරේ නැද්ද එහෙම දේවල්? ඒක තමයි. ඉතින් දැන් පහුගිය කාලේ කරපු දේවල් පිළිබඳ ජනතාව දන්නවා. අද මාධ්‍ය වලින් මේ අපේ ආණ්ඩුවට විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයට පහුගිය කාලේ දුන්න පහර දීම් දිහා බලනකොට රාජපක්ෂ මහත්තයලගේ ආණ්ඩුව කාලේ තියෙන කාලේ ඔය වගේ ප්‍රහාර දුන්නා නම් මං හිතන්නේ සුදු වෑන් එකක් එවනවා. එහෙම නැත්නම් ඒ මැති ඒ මොකද්ද මේ මාධ්‍ය මධ්‍යස්ථාන ගිනි තියලා දානවා. ඉතින් අද එකක්වත් නැහැනේ. අද මාධ්‍යයට ඇවිල්ලා අගමැතිවරයා ප්‍රමුඛ ඇමතිවරුන්ට ඕන එකක් කියන්න පුළුවන්, ඕන උද්ඝෝෂණයක් කරන්න පුළුවන්, ඕනම එකක් පත්තරයක ලියන්න පුළුවන්. ඒ නිදහස ඇවිල්ලා තියෙනවා. ඒ නිදහස තුළ ජනතාව මං හිතන්නේ ඒ නිදහසේ ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ. අර තාම ජනතාව කොයිද ඉන්නේ කියන එක මං හිතන්නේ ඉතින් ජනතාවම තමයි තීරණය කරන්නේ.